දීප්තිමත් කෙස් කලබක් කියන්නේ රුවත්තේකට ආභරණයක් හා සමානයි. ඒත් අද ගොඩක් දෙනෙක්ට නිරෝගී වගේම ලස්සන කෙස් කලබක් දකින්න ලැබෙන්නේ හරිම අඩුයි. ගොඩක් කාන්තාවන් කියන දෙයක් තමයි කුමන සේදුම්කාරකයේ භාවිතා කළත් කෙස් කලබ ලස්සනට තියාගන්න බෑ කියලා. ඔයා නොහිතුවාට ඔයාගේ කෙස් කලබ අවලස්සන වෙන්න විවිධ හේතු සාධක අඩු වැඩි වශයෙන් බලපානවා. අධික උෂ්ණත්වය, වායු සමීකරණය, මානසික පීඩනය, ආතතිය, ඒ වගේම ඔයාගේ ආහාර රටාවත් මේ නිරෝගී කෙස් කලබක පැවැත්මට එකලස බලපානවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ මුළු තැන්ගේ ඉඳලම දිස්නි ගහන කෙස් කලමක් ලබා ගන්න කොහොමද කියලා. ඔය හොඳින්ම දන්න දෙයක් තමයි බිත්තර කියන්නේ. ඉතින් මේ බිත්තරවල ප්‍රෝටීන් යහමින් අඩංගු වෙන බිත්තර කන්ඩිෂනර් එකක් විදිහට ඔයා හිස කෙස්වලට භාවිත කළොත් ඔයාගේ දීප්තිමත් වගේම නිරෝගී කෙස් කලමක් ලබා ගන්න පුළුවන්. බිත්තර ඕනෑම හිස කෙස් වර්ගයකට සුදුසුයි. ඒ කියන්නේ ඔයාගේ හිස කෙස්වල ස්වභාවය කුමක් වුණත් අඩු නැතිවම අවශ්‍ය පෝෂණය හිස කෙස්වලට ලැබෙනවා. ඔයාගේ හිස කෙස්වල තෙල් ගතිය ගොඩක් වැඩි නම් ඔයා බිත්තර සුදු මදේ යොදා ගන්න ඕන. අපි හිස කෙස් වියලි ස්වභාවයක් ගන්නවා නම් බිත්තර කහ මදේ තමයි යොදා ගන්න ඕන. මේ බිත්තර සාරුව හිස කෙස්වල ආලේප කරලා විනාඩි 20ක් විතර තියලා සිසිල් ජලයෙන් සෝදා ඉවත් කරන්න ඕන. ඔයා දිනපතා පාවිච්චි කරන ෂැම්පු වර්ගයක් තියෙනවා. ඉතින් අමතක කරන්න එපා ඒ ෂැම්පු වලින් යළි හිස කෙස් සෝදා ඉවත් කරන්න. මොකද බිත්තරවල අඩංගු පෝෂණය හිස කෙස් වලට ඕඩ ලැබෙනවා වගේම ඒකෙන් ලැබෙන දුර්ගන්ධය ඉවත් කරන්න මේ ෂැම්පු වලින් පුළුවන්. යෝගට් කාගේ ජනප්‍රිය ආහාරය. ඉතින් වාට යෝගට් වලින් ඔයාගේ කෙස් කලම දීප්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ හිස කෙස් වලට සරිමින ප්‍රමාණයට යෝගට් යොමු කරලා ඊට පස්සේ හිස කෙස්වල හොඳින් යෝගට් ආලේප කරලා විනාඩි 20ක් විතර දියලා මදු උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. මුලින් කරා වගේ ඊට පස්සේ ඔයාට පුළුවන් ෂැම්පු වර්ගයක් භාවිත කරලා හිස කෙස් සෝදන්න. ලෙමන් වගේම ඔලිව් ඔයිල් වලිනුත් ඔයාට පුළුවන් නිරෝගී වගේම ලස්සන කෙස් කලමක් ලබා ගන්න. ලෙමන්, ඔලිව් ඔයිල් සහ ජලය සමසමවගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය විනාඩි 20ක් විතර හිස කෙස්වල ආලේප කරලා පස්සේ සිසිල් ජලයෙන් සෝදලා ෂැම්පු කරන්න. ඕනම වර්ගයේ කෙස් කලමකට අලිගෙට පේර සත්කාරය කරන්න පුළුවන්. හොඳින් ඉදුණු අලිගෙට පේර මේ සඳහා ඔයා තෝරගන්න ඕන. ඊට පස්සේ ඒව හිස කෙස්වල හොඳින් ආලේප කර විනාඩි 10ක් 15ක් අතර කාල පරාසයක් තියලා සෝදා ඉවත් කරන්න ඕන. මාසෙකට පාරක් හොඳින් මේ සත්කාරය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ගොඩක් දෙනෙක් පොල් තෙල් භාවිත කරලා කොණ්ඩෙට සත්කාර කරනවා. ඉතින් ඔයා ස්නානය කරන්න පෑ භාගකට කලින් හොඳින් හිස කෙස්වල පොල් තෙල් ගන්න. විශේෂයෙන් හිස කෙස් අග හොඳින් පොල් තෙල් ආලේප කරන්න. ඔයාට දිනපතා වුණත් මේ පොල් තෙල් සත්කාරය කරන්න පුළුවන්. කෙසෙල් ගෙඩි පළතුරක් විදිහට ආහාරයට නොගන්නා කෙනෙක් නැති කර. ඔන්න විශේෂයෙන් කාන්තාවගේ හිස කෙස්වල නිරෝගී බවට වගේම දිගුලෙන කෙස් කලමක් ලබා ගන්න කෙසෙල් භාවිත කරන්න පුළුවන්. කෙසෙල්වල විටමින් B, C ගොඩක් අන්තර්ගත වෙනවා. මේ කෙසෙල් ඔලිව් තෙල් හා වීපෙනි සමග හොඳින් මිශ්‍ර කරගෙන හිස කෙස්වල ආලේප කරන්න. ඔයාගේ හිස කෙස් වියලි නම් ඒ වියලි බව අඩු කරලා හිස කෙස්වලට නිරෝගී හා දීප්තිමත් බවක් ලබා ගන්න පුළුවන්.